නාටගම්කාර ඊකොටසේ ඔයාලා දැක්කා මාලන්ට රසිකව කාරයකට නග ගන්න ඕන වුණත් ඒක කරන්න බැරි වුණා. ඔයාලට හිතෙනවා ඇති මාලන් කියන්නේ පිස්සු චරිතයක් කියලා. නමුත් ඒක වැරදි. ඔයාලා හිතුවත් නාටගම්කාරයෝ කතාවේ ප්‍රධානම චරිතය සරා කියලා. ඒකත් වැරදි. මොකද මාලන් මේ කරන හැම පිස්සු වැඩක්ම මාලන් කරන්න හිතනමයි. ඉතින් මාලන් කියන විහිළුකාර චරිතය ළඟදීම ලොකු වැඩකට සැරසෙනවා. මොකද මාලන් මුල ඉඳලම කරේ ගමේ කට්ටිය අඳුරගත් එක. දැන් මාලන් දන්නවා කරුණු තැන්න ග්‍රාමයේ ඉන්න මිනිස්සු කවුද කියලා. මොන වගේ අයද කියලා. ඉතින් මාලන්ට දැන් ඔහුගේ යටි අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්. ඉතින් නොදුරු අනාගතේම මාලන්ගේ සැබෑ ස්වරූපය එළියට එනවා. මාලන් මේ හැමදේම කරන්නේ කරුණු තැන්න ග්‍රාමයේ තියෙන නිධානය ගන්න. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති නාටගම්කාරය කතාවේ ප්‍රධානම චරිතය මාලන් කියලා. ඉතින් නාටගම්කාරය අද කොටසේ ගජමෑන්ට මාලන් ගහනවා. ඒ මන්ත්‍රී මාලන්ගේ කාරකේ හුලං ඇරපුවකට. මන්ත්‍රී එහෙම කරේ අනිවාර්යෙන්ම මේකට ගජමෑන්ව අහුවෙනවා කියලා දැනගෙන. ඉතින් මාලන් ගජමෑන්ට ගහනවා. ඔයාලා හිතන්නේ ගජමෑන් නිකන් ඉදීද? ඔයාලට මතකද කැකුලා දවසක් ගජමෑන්ට ගැහුවා. ඉතින් ඒ වෙලාවේ ගජමෑන් තමන්ගේ දුක කිව්වේ සරාට. ඉතින් මේ පාරත් සරාට කියයිද? නැත්තම් මාලන්ට අතර අහුවෙන එකකින් තමලා ගහයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝ දාපු ගමන් බලන්න රැඳිලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග. ඔයාලට සුබ දවසක්.